දේවා අනුබුදු පියාණෙනි, මගේ ප්‍රශ්නය සම්පජාන පබ්බේන අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඒ ධර්මාර්ථය මහා කරුණා. ඉදිරිය අනාගතය මෙනෙහි කරනකොට, අතීතය මෙනෙහි කරනකොට, අලෝකිතේ විලෝකිතේ ඒ පැත්ත බලනකොට, මේ පැත්ත බලනකොට, යන එනකොට, ඒ වගේම කන බොනකොට, වැසිකිලි ගැසිකිලි යනකොට, ඒ වගේම මේ පාත්‍ර පාත්‍රය වත සිවුරු පාත්‍ර හෝදනකොට, වත හෝදනකොට, වැයෙනකොට, සිවුර පාත්‍රය භාවිතා කරනකොට, ඒ වගේම ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගෘති මේ කතා කරනකොට, මෙනෙහි කරනකොට, නැගිටිනකොට, ඉරි අරිනකොට, අන්තිම වශයෙන් අරිය තුන්හි භාවයෙන් කටයුතු කරනකොටත් යම් පුද්ගලයෙක් තුළ සංප්‍රජනනය වෙන ක්‍රියාවක් සිදු වෙනවන. ඒක නකාරී හෝති. ඒක නොකර, ඒ හේතුව නොකර එකෙන් වෙන් වෙන්න ඕන. ඒක තමයි කිව්වේ. සංප්‍රජනනය වෙන ක්‍රියාකාරකමක් සම්පජා, ඒක නකාරී හෝති. මේ වචන කීපයක් නකාරී හෝති. ඒක නොකර එකෙන් වෙන් වෙන්න ඕන. හෝති. එතකොට යන්න එන්න පුළුවන්, කන්න බොන්න පුළුවන්, වැසිකිලි යන්න පුළුවන්, නිදාගන්න පුළුවන්, කන්න බොන්න, යන්න එන්න, කතා කරන්න, සුත්තේ ජාගෘතියේ ගායනා කරන්න, සින්දු කියන්න ඕන එකක් පුළුවන්. හැබැයි සම්ප්‍රජනනය සම්දුවේ බිහි වෙනවා නම් ඒ ක්‍රියාව ඒ මොහොතෙම නොකර ඉන්න ඕන. හතර කමටහන් කරනකොට සම්පජානකාරී හෝති වෙනවා. මොකද සම්දුවේ ප්‍රජනනය වුණොත් කර්ම බීජ රැස් වෙනවා, එකතු වෙනවා, අධ්‍යාත්මය කිලුට වෙනවා, නිවන් මඟ වැහෙනවා. පැහැදිලි වුණා අරහතුන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී කායික සුවය අදිෂ්ඨාන කරනවා.